අස්වැසුම ගැන මම දකිනවා ඔබතුමන්ලටත් වැඩිය බරපතල ප්‍රශ්නයක්. දැන් මම පිළිගන්නවා තමුන්නාන්සලා ඇත්ත වශයෙන්ම ගත්තොත් සුනාමිය හෝ වේවා, කෝවිඩ් කොරෝනා හෝ වේවා, පාස්කු ප්‍රහාරය හෝ වේවා, රටේ බංකොලොත් භාවය ඇති වුණු අවස්ථාවේ හෝ වේවා, බොහොම වැදගත් කාර්යභාරයක් බිම් මට්ටමේ කරපු නිලධාරීන් කණ්ඩායම ඔබතුමන්. ඒ නිසා ඔබතුමන්ලගේ කාර්යභාරය ගැන කිසිම ගැටලුවක් නැහැ. ඔබතුමන්ලා කරන සේවාවේ විශිෂ්ටත්වය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම ඔබතුමන්ලාගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. කෝවිඩ් කොරෝනා ආවා. දුර්වල ආර්ථික පාලනයක් නිසා රට අකර්මණ්‍ය වුණා. බංකොලොත් වුණා. අඩුම ගානේ අලුතෙන් වගකීම බාර ගන්න ජනාධිපතිවරයාට තිබුණා. ජන සංගණනයක් කරන්න ඉස්සෙල්ලා ආපු හැටි නැෂනල් සෙන්සස් එක. ජන සංගණනෙන් ලැබෙන තොරතුරු අනුව ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය කරන්නට අවශ්‍යයි. household income and expenditure survey. ඒකෙන් තමයි poverty line එක තීන්දු කරන්නේ. දරිද්‍රතා රේඛාව, ජාතික දරිද්‍රතා රේඛාව, ඒ වගේම ග්‍රාමීය නාගරික වතු දරිද්‍රතා රේඛාව. poverty line එක දරිද්‍රතා රේඛාව හඳුනාගෙන තමයි වැඩසටහනක ප්‍රතිලාභීත්වය තෝරන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අස්වැසුම කියලා එකක් පටන් අරගෙන හිතුමතේට ප්‍රතිලාභීන් තෝරගෙන ඔක්කොම කරලා අවසන් වුණායි පස්සේ දැන් ඔන්න කරන්න යනවා ජාතික සංගරණය. මුලදි කරන්න ඕන දේ අග කරන්නේ. දැන් ඔබතුමාලා මගෙන් ඇහුවොත් මම අදහස් කරානම් කටයුතු කරන්න ජනාධිපතිවරයා හැටියට ඉස්සෙල්ල ජනාධිපති වෙනකොට බලා ගන්න ඕනේ රටේ තත්ත්වය මොකද්ද කියලා. ඔබතුමාලා දන්නවද ලර්න් ඒෂියා ආයතනයෙන් කරපු සර්වේ එකකින් අපි දන්නවා දුප්පත්කම 130 ඉඳලා 170 වෙනකම් වැඩි වෙලා 140ක් දුප්පත්කමට එකතු වෙලා. ඉතින් ඕක අපිට කියන්න ඕනේ ලර්න් ඒෂියා ආයතනය නෙවෙන්නේ රටේ ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවනේ. ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවත් මට පේන විදිහට බොහොම නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ. මෙච්චර රට බංකොලොත් වෙලා කොරෝනා කෝවිඩ් ඇවිල්ලා අපි හැමෝම දන්නවා රටේ යම්කිසි පසුතලයේ වෙනසක් සිදු වෙලා තිබෙනවා. මිනිස්සු වැඩි වැඩියෙන් අසහනයට පීඩනයට ලක් වෙලා තිබෙනවා. එහෙම තත්ත්වයක් තිබියදී සංගණනයක් කරලා නැහැ. ජන සංගණනයක් කරලත් නැහැ. ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් කරලා නැහැ. මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි මේක සම්පූර්ණයෙන්ම අවුල් වෙච්ච ආණ්ඩුවක්. මේ ආණ්ඩුවට හරියට වැඩක් කරන්න තේරෙන්නේ නැහැ, අවබෝධයකුත් නැහැ, වැඩපිළිවෙලකුත් නැහැ. මේ හැමෝම කරන්නේ දැන් ඊළඟ දේශපාලන අභියෝගයට එක එක ජිල්මාට් කරන එක. එක එක පැතිවලට ගිහිල්ලා අරග දෙනවයි කියනවා, මේක දෙනවයි කියනවා, මේක අත්හරිනවයි කියනවා. ඔක්කොම කරන්නේ දේශපාලන සූදුවක්. මම බොහොම පැහැදිලිව කියන්න කැමති මේ සූදුව නතර වෙන්නට ඕන. මේ බොරුව, මේ වංචාව, මේ හොර ගනුදෙනු මේව වහ නතර වෙන්නට ඕන අපේ රටේ. එහෙම නැතුව රටකට බංකලොත් භාවයෙන් අපිට ගොඩ එන්න බෑ. දැන් හැම තැනකම ටොම් පචේනේ ක්‍රියාත්මක වෙන්නේ. බොරු බේගල් අත දමනවනේ. අද අපේ රටේ බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා. වෛද්‍යවරු රට අතහැරලා යනවා. බෙහෙත් ටික නැහැ. බාල බෙහෙත් ගෙන්නන්නේ. බාල බෙහෙත් දීලා ජීවිත අහිමි වෙනවා. පාලකේ සුරසැප විඳිනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා රෝහල් ඉස්සරහා මල් ශාලා පිහිටවලා තියෙන මොකද කියන එක ප්‍රශ්න කරන්නයි කියලා. රෝහල ඇතුළට යන අය හැමෝම හොඳින් එළියට එන්නේ නැහැ කියන එක අවබෝධ කරගන්නයි කියලා. මහා අමානුෂීය කතාවක්. විලි ලැජ්ජ නැති ආණ්ඩුවක්. ආණ්ඩුවක් ඉන්නේ රට ආරක්ෂා කරන්න, ජනතාව ආරක්ෂා කරන්න, ජනතාවගේ ජන ජීවිත සුරක්ෂා කරන්න. මේගොල්ලෝ ඉන්නේ මිනිස්සු වනසන්න, මිනිස්සු මරණ වංචකේ කරාගෙන යන. අස්වැසුම වැඩසටහන පටන් ගත්ත තැන ඉඳලම වැරදි.
දරිද්‍රතා රේඛාව හඳුනාගන්නේ නැතුව, ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය හඳුනාගන්නේ නැතුව, ජනතාවගේ සංගණනයක් කරන්නේ නැතුව, කිසිම යථාර්ථවාදී දත්ත පද්ධතියක් විද්‍යාත්මික භාවයක් නැතුව තමයි මේ අස්වැසුම කියන වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. හිතු මතයට ක්‍රියාත්මක කරන. දැන් සමෘද්ධි වැඩසටහනක් තියෙනවා. අස්වැසුම වැඩසටහනක් තියෙනවා. සමාජ ආරක්ෂණ වැඩසටහන අවුල් ජංජාලයක් වෙලා. මේක වහා නිවැරදි වෙන්නට ඕන. ජනසවිය ක්‍රියාත්මක වෙන්නටත් දරිද්‍රතා රේඛාවක් තිබුණා. නිලධාරීන්ට දුන්න යම් අවබෝධයක් මෙන්න මේ ආදායම් මට්ටමින් උඩ සහ යට හඳුනා ගැනීම ක්‍රමවේදයක්. අද එහෙම දෙයක් නැහැ. අද නිකන් ඔහේ දීමනාවක් දීලා අර ඔබතුමාලා කිව්ව ආකාරයට කෝටි ගාණක් වියදම් කරලා සමීක්ෂණ කරලා කිසිම විද්‍යාත්මක භාවයක් නැතුව තමයි මේ අස්සසු වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මම පුදුම වෙන්නේ නැහැ. රටත් අච්චාරු කරන අච්චාරු ආණ්ඩුවක් තියෙන්නේ. මේක වරමක් නැති ආණ්ඩුවක්. ජන වරමක් නැහැ. විකෘති සංයුතියක් තියෙන ආණ්ඩුවක්. මේ ආණ්ඩුවේ රට විනාශ කරපු, රට බංකොලොත් කරපු, රට කාබාසිනියා කරපු ඇත්තම දැන් කියනවා රට හදනවායි. කොහෙවත් හැදෙන්නේ නැහැ. සාධනීය ප්‍රශ්න, බරපතල ප්‍රශ්න ඉතාමත්ම දැඩි ලෙස වර්ධනය වෙන තත්ත්වයක් තමයි අද රටේ තියෙන්නේ. ඒ නිසා අස්වැසුම වැඩසටහන ඇත්ත වශයෙන්ම අස්වැසිල්ලක් වෙන්න ඕන රටේ දුප්පත් ජනතාවට. අස්වැසුමෙන් අස්වැසිල්ලකුත් නැහැ. අස්වැසුමෙන් සවිබල ගැනීමකුත් නැහැ. අස්වැසුමෙන් ජනතාව මුදවා ගැනීමකුත් නැහැ. ඒක ඇස්බැඳුමක් විතරයි. ඒක තමයි ඇත්ත කතාව. අස්වැසුම ඇස්බැඳුම. අස්වැසිල්ල ඉවරයි. ඇස්බැඳුම තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ අස්වැසිල්ල වෙනුවට ඇස් රවට්ටන ඇස්බැඳුම් වල ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයාගේ ඉඳලා ඇමති මණ්ඩලය. 24 පෑම 365 දවසේම බොරු කියලා මේක මහා අස්වැසිල්ලක් හැටියට රටට පෙන්නලා දීලා සමාජයේ මිනිස්සු ඝෂ්ඨණයට ඇති කරන තත්ත්වයක්. මොකක්ද දැන්නද මේකේ ලොකුම වරද? ලොකුම වරද තමයි එක්තරා මුදලක් වෙන් වෙලා ආවා. වෙන් වුණු මුදල කොහොම හරි බෙදන්න තමයි මේක ලොකුම මේ හැදුවේ. ඒක දුප්පත්කම තුරන් කිරීමක්. ඒක අස්වැසිල්ලක්ද? ඒක ඇස්බැඳුමක්. එහෙම නෙවෙයිනේ කරන්න ඕන. ප්‍රශ්නේ හඳුනා ගන්න ඕන. සමීක්ෂණ කරන්නට ඕන. එතකොට දරිද්‍රතාවෙන් පෙළෙන ප්‍රමාණය අවබෝධ කරගන්න. ප්‍රමාණයට සරිලන මුදල ගණනය කරන්නට ඕන. මුදල ගණනය කරලා ඒ මුදල තමයි බෙදා දෙන්නට ඕන. දැන් මෙතන සිද්ධ වෙලා තිබෙන්නේ එකක්. දරිද්‍රතා රේඛාව ගණනය කරලා නැහැ. ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය තීන්දුව කරලා නැහැ. සංගණනයක් කරලා නැහැ. ලෝක බැංකුවෙනුයි තවත් මූල්‍ය ආයතනවලුයි ඒගොල්ලෝ තීන්දුව කරලා කිව්වා මෙන්න මුළු මුදල් කුට්ටිය මෙච්චරයි කියලා. මේගොල්ලෝ මොකද කරේ? එහෙනම් හදමු ක්‍රමය මේ මුදල් කුට්ටිය බෙදා ගන්න. එහෙම තමයි 15,000 තීන්දුව වෙලා තියෙන්නේ. එහෙම තමයි 8,500 තීන්දුව වෙලා තියෙන්නේ. එහෙම තමයි 5,000 ගන්නත් තීන්දුව වෙලා තියෙන්නේ. එහෙම තමයි 2,500 තීන්දුව වෙලා තියෙන්නේ. මේක මේ ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි. කොහෙන්ද හම්මුණු මුදල් කුට්ටියක් බෙදා දෙන ආකාරයට, විද්‍යාත්මක නොවන ආකාරයට දත්ත මත පදනම් නොවි මේගොල්ලෝ තීන්දුව කරනවා. මෙන්න ප්‍රතිලාභින් ප්‍රමාණය කියලා. සම්පූර්ණ බොරුවක්, සම්පූර්ණ විහිළුවක්, සම්පූර්ණ රැවටිල්ලක්. එනිසා විශේෂයෙන්ම මම ඔබතුමාලාට කියන්න කැමතියි, කරුණා කරලා අස්වැසුම ගැන හෝ වේවා, ඔබතුමාලාගේ ගැටලු ගැන හෝ වේවා, කරුණා කරලා ඇඳෙන්න නම් එපා. මම දැන් කිව්ව කතා හරින්නේ. දැන් අද මේ සාකච්ඡාවෙන් පස්සෙත් මේ දේශපාලන කාක්කෝ ටිකක් එවයි ළඟට. සමිති තුනට එවයි වෙන වෙනම. වෙන වෙනම එවලා ඔයගොල්ලොන්ව බෙදලා රවට්ටලා ඒගොල්ලෝ රජ වෙන ක්‍රමේ හදාගන්නේ. රවටෙන්න එපා.